11 ශ්‍රේණියේ කොටස් වලන පොළ පාඩමේ අවසාන වීඩියෝ කීපයක් එක්ක ආවලා එකතු වෙන්නේ මං ගණන් වලට එන්න ඉස්සලා පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් අල මතකද සමාගමක් සතුව තියෙන මුළු වත්කම අපි කියන සමාගමේ ප්‍රාග්ධනය කියලා මේ සමාගමේ තියෙන කොටස් මිලට ගන්න කෙනෙකුට මුදල් ආයෝජනය කරන්න පුළුවන් මුදල් යොදවන්න පුළුවන් ඒ යොදවන මුදලට කියපු නම මතකද ආයෝජනය ආයෝජනය ඊට පස්සේ කොටසක් ගන්න මිල මතකද සමාගමේ තියෙන කොටසක් අපි ගන්න මිල ඒකට අපි කිව්වා වෙළඳාගේ කියලා වෙළඳාගේ ඊළඟ කොටස් හොයන්න අපි සම්බන්ධතාවයක් හොයාගත්තා මතකද කොටස් හොයන්න කොහමද කොටස් හෙව්වේ ආයෝජනය කරන මුදලව වෙළඳාගේෙන් බෙදුවා ඔන්න කොටස් හොයාගන්න අපි ගොඩනගාගත්ත සමීකරණ හරි ඊළඟට සමාගම අපිට ලාභාංශ ගෙවනවානේ සමාගම ලාභාංශ ගෙවනවා ඒ ලාභාංශ ගෙවන ආකාර දෙකක් තියෙනවා කියව මතකද ලාභාංශ ගෙවන ආකාර දෙකක් එකක් තමයි අපි ආයෝජනය කරන මුදලට ප්‍රතිශතයක් ගෙවන සමාගම කියනවා ආයෝජන මුදලට 8% ලාභාංශයක් ගෙවන්න එහෙම නැත්නම් අපි ගන්න කොටස් ගානට කොටස් ගානට එක කොටසකට රුපියල් 5 බැගින් ගෙවන්න එකකට රුපියල් 5 ගන්න ඔය වගේ ආකාරයකින් තමයි සමාගම අපිට ලාභාංශ ආදායමක් ගෙවන්නේ හරි මොනවද කාරණා ටික අපි එදා පැහැදිලි කරුවා දැන් ඔයාලා මෙන්න මේ කාරණාව හොඳට අහගන්න ඒ කියලා සමාගමක් තියෙන මේ ඒ සමාගමේ කොටස් ගන්න එක්තරා පුද්ගලයෙක් රුපියල් 20,000ක් යොදවන සමාගම ගෙවනවා ආයෝජන මුදලට 8% වාර්ෂික ලාභාංශයක් එතකොට මේ බිංදු දෙන්න අයින් වෙලා මෙතනින් එනවා රුපියල් 1600ක් වර්ෂයකට සමාගම මෙයාට රුපියල් 1600ක ලාභාංශ ආදායමක් ගෙවුවා. අපි නිකමඩ හිතමු මෙයා ගත්තේ මෙයා මිලට ගත්තේ කොටස් 500ක් කියලා හිතන්න. රුපියල් 20,000ක් යොදලා කොටස් 500ක් මිලට ගත්තා. මේ කොටස් 500ට මෙයා රුපියල් 1600ක වාර්ෂික ලාභාංශයක් ලබනවා. ඒ වාර්ෂික ලාභාංශය අපිට ගානේ දුන්නේ ප්‍රතිශතයක් විදිහට. ප්‍රතිශතයක් විදිහට මෙයා ලබන මුළු ලාභාංශ ආදායම 1600යි. බෑද එක කොටසකට ලබන ලාභාංශය වань පුළුවා. මේ 1600 කියන්නේ 500කට ලබන ලාභාංශය. එහෙනම් එකකට ලබන ලාභාංශය වань මෙයා 500ෙන් බෙදන්න වෙනවා. හරි. එම එක කොටසකට ලබන ලාභාංශය හොයා ගන්න පුළුවන් වෙන්නේ මේ ගානේ ඊළඟට ඔයාලා මෙන්න මේ කාරණාව මතක තියාගන්න ඕන මෙයා මේ කොටස් ගාන කොටස් 500 තියෙනවානේ මේ කොටස් 500 වෙන කෙනෙකුට විකුණනවා මෙයා ගත්තේ කීයද 20,000 මෙයාට තේරෙනවා හරි මේ සමාගමේ කොටස් වල මිල වැඩි වුණා වැඩි වෙච්ච වෙලාවේ මෙයා කොටස් ටික විකුණනවා මේ කොටස් 500 විකුණලා දානවා වෙන කෙනෙකුට විකකට පස්සේ අපි හිතමු විකුණන්නේ 30,000ට කියලා ඔන්න 30,000 ඊළඟ අවුරුද්දේ ඉඳලා සමාගම ගෙවපු 1600 මෙයාට ගෙවන්නේ මෙයා කොටස් විකුණුවාන කෙනෙකුට මේ 30,000ක් දුන්නන එක්කෙනෙක් අන්න යාට තමයි අන්න සමාගම දැන් ආදායම් ගෙවන්නේ රයිට් දැන් අහගන්න හොඳට මෙයා කොටස් ගත්තේ 20,000ට අවුරුද්දක් අවසානයේ සමාගමෙන් 1600ක් හම්බුණා
ඊට පස්සේ මෙයා කොටස් ටික වික්ක 30000ට. දැන් මෙයාට ලැබිච්ච මුළු මුදල කීයද? 30000යි 1600යි එකතු වුණාට පස්සේ 31600. මේ එයාට ලැබුණු මුළු මුදල. අන්න මුළු මුදල 31600යි. ලාභය කීයද? ලාභය වෙන්නේ මෙයාට ගියපු මුදල අඩු කරනවා. එතකොට 11600ක ලාභයක් තියෙනවා මෙයාට. රුපියල් 11600ක ලාභයක්. එතකොට හදරා ගන්න ගාණේ අපිට දෙනවා ප්‍රාග්ධන ලාභය හොයන්න කියලා. මේ මුළු ලාභේ. ප්‍රාග්ධන ලාභේ කොහොමද යන්නේ? හොඳට මතක තියාගන්න ප්‍රාග්ධන ලාභය හොයන හැටි. ප්‍රාග්ධන ලාභය හොයන්නේ කොටස් ගණ්ඩ ගියපු ගාණයි කොටස් විකුණලා හම්බෙච්ච ගාණයි අතර වෙනසින් තමයි ප්‍රාග්ධන ලාභය හරි අලාභය හරි එන්නේ. ප්‍රාග්ධන ලාභය හරි අලාභය හරි වෙන්නේ කොටස් ගණ්ඩ ගියපු ගාණයි විකුණන්න ගියපු ගාණයි අතර වෙනස. විකුණපු ගාණයි අතර වෙනස. ඒතර මේ දෙන්න අතර වෙනස 10000යි. ගත්තට වඩා වැඩි මිලකට විකුණලානේ. එහෙනම් ප්‍රාග්ධන ලාභයක් තියෙනවා මෙතන රුපියල් 10000යි. හරි. මං කියන්නේ මෙන්න මේ කොටස් විකුණන කතන්දරය. 20000ට අර කොටස් ටික විකුණනවා 30000ට. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මම ඒක තව ටිකක් පැහැදිලි කරන්නම්. ඒ සමාගමේ කොටස් මිලට ගණ්ඩ 20000ක් යෙදෙවුවානේ. මේ යොදවපු පුද්ගලයාට හිතෙනවා මේ 20000 තිබ්බනම් මට වෙන ආයෝජනයක මේ මුදල් යොදවන්න පුළුවන් නැත්නම් වෙන ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. එතකොට මේ 20000 යොදවපු කෙනාට තමන් යොදවපු 20000ව ඒ කියන සමාගමෙන් ආපහු ඉල්ල ගන්න බෑ. ඒ කියන සමාගම ආපහු මේ යොදපු මුදල දෙන්නේ නැහැ. මෙයාට මේ 20000 හොයා ගන්න තියෙන වෙන ක්‍රමයක් තියෙනවා. ඒ වෙන ක්‍රමය තමයි තමන් සතුව තිබ්බ කොටස් ටික වෙන කෙනෙකුට විකුණන. අපිට මොන කොටස් 500ක් තිබ්බා කියලා ඒ කොටස් 500 වෙන කෙනෙකුට විකුණන. හරි. එතකොට අපි හිතමුකෝ මේ B කියන එක්කෙනා තමයි මේ කොටස් ගත්තේ කියලා. B කියන පුද්ගලයා ඒ සමාගමේ කොටස් ගන්නවා. අපි හිතමුකෝ 20 ගානේ ගත්තේ කියලා. හරි. අවුරුද්දක් ගියාට පස්සේ 1600ක ලාභාංශයක් ලබනවා කියවනේ. මෙයාට පුළුවන් අවුරුද්දක් විතර ඉඳලා අර 1600ක ලාභාංශයත් අරගෙන පස්සේ මේ සමාගමේ තිබ්බ කොටස් ටික වෙන එක්කෙනෙකුට විකුණලා දාන. අන්න ඒ විකුණන වෙලාවේ එයා ගත්ත කොටස් වලගේ වටිනාකම රුපියල් 20000ම වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවේ 20000 නම් මෙයා වෙන එක්කෙනෙකුට විකුණන්න වෙන්නේ අර කොටස් ටික රුපියල් 20000ට තමයි. මෙයා විකුණන්න යන වෙලාවේ මෙයා 20000ක් දීලා ගත්ත කොටස් වලගේ වටිනාකම අවුරුද්දක් ගියාට පස්සේ සමහර වෙලාවට වැඩි වෙලා තියෙන්න පුළුවන්. අන්න ඒක තමයි 30000යි කියලා කියන්නේ. එතකොට මෙයා වෙන එක්කෙනෙකුට විකුණන්නේ මෙයා ගත්ත කොටස් ටික රුපියල් 30000ට. අන්න එහෙම වෙලාවේ මෙයාට ලාභයක් තියෙනවා. සමහර වෙලාවට මෙයා 20000ක් ගත්ත වෙලාවේ අවුරුද්දක් ගියාට පස්සේ මේ කොටස් වල ගියාගේ අඩු වෙලා තියෙන පුළුවන්. එතකොට මෙයාට විකුණන්න වෙන්නේ අන්න ඒ අඩු ගානට. මෙයා 20000ට ගත්ත කොටස් ටිකේ වටිනාකම අවුරුද්දකට පස්සේ රුපියල් 18000ක් වෙලා නම් මෙයාට අනිත් එක්කෙනාට විකුණන්න වෙන්නේ 18000ට. එතකොට මෙයාට අන්න අලාභයක් වෙලා තියෙනවා. තේරෙනවද? රයිට්. එතකොට ප්‍රාග්ධන ලාභය ගැන කතා කරුවා අපි. ප්‍රාග්ධන ලාභය හරි අලාභය හරි. ප්‍රාග්ධන ලාභය හරි ප්‍රාග්ධන අලාභය හරි හොයන්නේ හොඳට මතක තියාගන්න. ගණ්ඩ ගියේ කීයද වික්කේ කීයටද? ඔය කාරණා දෙක විතරයි. සමාගමෙන් කියන ලාභාංශය වැඩක් නැහැ. ගත්තේ කීයටද වික්කේ කීයටද මේ දෙන්න අතර වෙනස තමයි ප්‍රාග්ධන ලාභයෙන් ලාභය හරි අලාභය හරි හොයන්නේ. විකුණපු ගාණ වැඩි නම් ප්‍රාග්ධන ලාභයක් එනවා. විකුණන ගාණ අඩු නම් අන්න එන්නේ ප්‍රාග්ධන අලාභයක්. රයිට්. එහෙනම් ඔයාලා මෙන්න මේ කාරණාව ටික ලියාගන්න සනාහ කරගන්න. මුලින්ම ප්‍රාග්ධන ලාභය හෝ අලාභය
ප්‍රාග්ධන ලාභය හෝ ප්‍රාග්ධන අලාභය. කොහමද? සමාගමක කොටස් මිලට ගැනීමට යෙදූ මුදලත් වීඩියෝ නතර කරලා ඔයාලට ලියා ගන්න පුළුවන්. ඉස්සලා ගන්න. සමාගමක කොටස් මිලට ගැනීමට යෙදූ මුදලත් ආයෝජනය කරනවානේ. කොටස් විකිණීමෙන් ලද මුදලත් අතර වෙනසින් ප්‍රාග්ධන ලාභය හෝ අලාභය ලැබේ. තේරෙනවද? ඔන්න හොඳට මතක තියාගන්න ඕන. ගත්තේ කීයටද ආයෝජනේ? වික්කේ කීයටද? ඒ දෙන්න අතර වෙනස. ඊට පස්සේ ආයෝජන මුදලට වඩා කොටස් විකිණීමෙන් ලැබෙන මුදල වැඩි නම් ප්‍රාග්ධන ලාභයක්. අපි වික්කේ වැඩි මිල කරනනම් අන්න එතනදී ප්‍රාග්ධන ලාභයක් තියෙනවා. වික්කේ අඩු මිල කරනනම් එතන තියෙන්නේ ප්‍රාග්ධන අලාභයක්. රයිට්. මේක සටහන් කරා ගන්න මුලින්ම ප්‍රාග්ධන ලාභය හෝ ප්‍රාග්ධන අලාභය.